ඉතින් අදත් ෆ්ලෙග්ගික් රිවියස් ප්‍රෝග්‍රෑම් එකට අපි එකතු වෙනවා. ඉතින් අද අපි කරන්නේ තවත් කටිය බලාගෙන හිටපු ෆිල්ම් රිවියු එකක්. මොකද්ද? පෙනින්සියුලා. පෙනින්සියුලා ෆිල්ම් එක දිහකලා තියෙන යුන් සැංහෝ. ඒ වගේ මේකේ කාස්ට් එක හැටි හිටින්නේ ගැන් ඩොන් වොන්. ली जुंग ह्यून सहायति मे आगे कास्ट इन्ना अतम अंकी अनेक मेकेरदी दी पेनिन्सुला ट्रेन टू बूसान के सीक्वल बेहतर सेकंड पार्ट विनम स्टोरी का मेके अने मम अनिवार्य ट्रेन टू बूसान एंजॉय करा मैं तन इसरा वर्षे कर ट्रेन टू बूसान फिल्म हे भाई ममना एक मेकअप कंपेर कर बेहतर ससदान बेहे ससदान अने नहला मम इत मुखद पेनिन्सुला की अने ट्रेन टू बूसान गुण सिद्धि වෙලා අවුරුදු 4කට පස්සේ වෙන සිදුවීම් තමයි මේ පෙනින්සියුලා ෆිල්ම් එකේ තියෙන්නේ. ඔව් දැන් සීන් එක තියෙන්නේ අපේ කට්ටිය ගොඩක් කලකට පටලව ගන්නවනේ හැමදේම. ඉතින් ඒ පටලව ගැනීමත් එක්ක ගත්තම මේක අපි කියන්නේ මේක ට්‍රේන් ටු බූසාන් 2 නෙමෙයි. ඔව්. මේක ට්‍රේන් ටු බූසාන් එකේ වෙච්ච සිද්ධිදාමයට එක තැනකින් සිද්ධියට කනෙක්ට් වෙච්ච වෙනමම තැනක වෙන කතන්දරයක්. මොකද මේක ග්ලෝබල් සිටුේෂන් එකක් නේ ග්ලෝබල් සිටුේෂන් එකක් ඇතුලේ වෙච්ච තව තැනක වෙච්ච ඒ රටේම තව තැනක වෙච්ච තව සිදුවීමක් අවුරුදු 4කට පස්සේ. එතකොට මේක සම්පූර්ණ වෙනම කතන්දරයක්. මම ඇත්තටම දැක්කා මේ ඔය සෝ කෝල්ඩ් අපේ කට්ටි ඉන්නවනේ ඔය ගොඩක් අර ශාස්ත්‍රඥයින් චිත්‍රපටි වලන ඒගොල්ලෝ කියලා දිනවා මේක ට්‍රේන් ටු බූසාන් එකට කරපු නිග්‍රහයක් අරකයි මේකයි බයිලා තමයි රෙද්ද. හරිද? මේක ගොඩක් කට්ටි තේරුම් ගන්න ඕනේ මේක වෙනම කතන්දරයක් කියන එක. ඉතින් මේ පෙනින්සියුලා ෆිල්ම් එකේ මම දැක්ක හොඳ දේ තමයි අපි මේ ගැන කතා කරා. මේකේ තියෙන ඉන්ටෙලිජන්ස් එක, ස්ටෝරි ඉන්ටෙලිජන්ස් එක. ඒ කියන්නේ හැම දෙයක් මේ කතා තියෙන හැම දෙයක්ම කනෙක්ට් වෙනවා. ඒ කියන්නේ අපිට මුලින් තේරෙයි අයි මේ මොකද මේ ට්‍රක් එකත් එක්ක තියෙන මේ කනෙක්ෂන් එක මොකද්ද, සල්ලිත් එක්ක තියෙන කනෙක්ෂන් එක මොකද්ද, මේ මේවා ඔක්කොම අන්තිමට කනෙක්ට් වෙනවා. ඒක ඒ පැත්තෙන් ගත්තම මේගොල්ලෝ හොඳට හිතලා බලලා ඒ ස්ටෝරි එක හදලා තියෙනවා. හදලා තියෙනවා. හැබැයි ඒත් එක්කම ඒ පැත්තෙන් ගත්තම දැන් ඒක අපිට බලන කෙනෙක්ට තේරෙනවා මේක ස්ටෝරි එක හදලා තියෙන්නේ කියන දේ පොඩ්ඩක් තේරෙනවා. ඒක ඉතින් සමාන කටේ නෙගටිව් දෙයක් කියලා හිතෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ යන්නේ කියලා ප්‍රෙඩික් කරන්න පුළුවන් තැනකට එනවා එක තැනකදී. නමුත් කොහොම ගියත් මේකේ ඒ කියන්නේ මේක මේ ස්ටෝරි එක යන විදිය යුනික්. පට්ටම යුනික්. ඒ කියන්නේ මේක zombie scene එක, මේක apocalyptic scene එක. හැබැයි මේකේ අර යන විදිය කවුරුත් මීට කලින් ලොකුවට එහෙම කරලා නැහැ. සමහර scenes තියෙනවා. ඉතින් අර මේ fight scene එක එහෙම අර මේ zombies ලව ගෙන්නලා එතන පොඩි නිකන් bets දාලා කරන ඒ වැඩේ film දෙක තුනක තියෙනවා. නමුත් originally ගත يعني generally ගත්තම ඒ story එක original විදියට මේගොල්ලෝ අරන් තියෙනවා. acting ගැන මොකද කියන්නේ? acting ගැන මම ගත්තොත් මේකේ ප්‍රධානම නළු දෙපළගේ ඇක්ටිංග ගත්තොත් ඒක හොඳ තැනක තියෙනවා. ඇත්තටම ගත්තොත් පොඩි ළමයි දෙන්න අනිවාර්යෙන්ම සුපර් මේ පර්ෆෝමන්ස් එකක්. අර ස්පෙෂලි අර රිමෝට් කාර් එක කියලා වගේ එයා හරිම මේ ලස්සන්ට එයාගේ කැරක්ටර් එක කරගෙන යනවා. ඒ වගේම තමයි මේ තව අර මේකේ ඉන්නවා අර පිස්සු අංකල්. ඒ පිස්සු අංකලුත් මේ කතාවට මාරම අනිවාර්ය. එයා එයාත් එයා තමයි මේ කතාවේ ඉන්න hidden කොහොමද කියන්නේ ගැලවුම් කාරය. ඔව්. ඒ කියන්නේ අපිට හිතුණාට එයා නිකන් පිස්සුවෙන් තමයි ඉන්නේ. එයා කොමික් රිලීෆ් එක විතරයි කියලා එයාගේ තේරුමක් තියෙනවා. එතන ඉන්නේ තේරුමක් තියෙනවා. ඒ කියන්නේ එයා අපි කවුරුත් හිතන්නේ නැති වෙලාවක එයා මාර අර එක එක මේ ක්ලෝස් අප් එකකින් ඔයාට අන්තිමේදී තේරුම් ගන්න පුළුවන් මේ කවුද කියන එක. ඉතින් ඒකින්ද මේක මම අර මම ඔයාට කතා කරද්දිත් කිව්වා වගේ මේ චිත්‍රපටය මාර ඉන්ටෙලිජන්ට් චිත්‍රපටයක්. ඒ කියන්නේ මම මේක අනිවාර්යයෙන්ම කියන්න ඕන ෆිල්ම් මේකර්ස්ලට, අනිවාර්යයෙන් මේක ලංකාවේ ෆිල්ම් මේකර්ස්ලට මම කියන්න ඕන. මේක පෙනින්සියුලා කියන්නේ ලොකු ෆිල්ම් එකක් නෙමෙයි. හැබැයි ලංකාවේ අනිවාර්යයෙන් මේ විදිය චිත්‍රපටි කරන්න පුළුවන්. මොකද ලංකාවේ දැන් තියෙන චිත්‍රපටි ගත්තම බල්ලොපත් කන්නේ නෑනේ. හරිද? එතකොට මේ වගේ චිත්‍රපටියක් කියන්නේ හොඳට මොලේ පාවිච්චි කරොත් ගන්න පුළුවන් මේ ක්වොලිටියට මේ විදියට. මොකද මේකේ මෙයාලා ට්‍රික්ස් යූස් කරලා තියෙනවා. ගොඩක් වෙලාවට මම දැක්කා මේකේ සමහර තැන් ඇත්තට මම හිතන්නේ මට හිතුනේ දවල් වරුවේ මෙයාලා ෂූට් කරලා ඇති කියලා. හරිද? දවල් වරුවේ ෂූට් කරලා මේක නයිට් කරලා. එතකොට එයාලා
එස්ටැබ්ලිෂ් කරනවා සමහරදඟල හඳ වායලා තියෙන වයිට් ෂොට් එක හඳත් පේනවා. ඒතර අපි හිතන්නේ නැහැ අර විදියට. හිතන්නේ කොහොමද මේ ලයිට් එකක්? ඒයි ලයිට් එක එහෙම අපි හිතන්නේ. දැන් මොකද එයාලා ෂොට් එකේ හඳ පෙඩලා තියෙනවා අර ටිකක් ඕක්වර්ඩ් විදියට ලයිට් එක උතුනවා. එතකොට අපි හිතනවා රයි සුපිරි හඳක් වායලා තියෙනවා. ඒ කියන්නේ අර අර මේ වෙල්බර් රිසෝසස් වලින් මේගොල්ලෝ පුළුවන් තරම් ගැන මේගොල්ලෝ අනිවාර්යයෙන් මේක ස්ටුඩියෝ වල තමයි කරලා තියෙන්නේ. අනිවාර්යයෙන් මේ ඇත්ත ලොකේෂන් නෙමෙයි. නමුත් ඒගොල්ලෝ ඒක හොඳට සෙල් කරලා තියෙනවා. ඒ කියන්නේ යම්තා දුරකට හොඳට සෙල් කරලා තියෙනවා. ඒ වගේම තමයි අර මුල්ම සොම්බි ෆයිට් එක. ඉතින් ඒකෙදි මෙයාලා හැමතිස්සෙම මුලින්ම ලයිටින් ඔබ්ජෙක්ට් එකක් ඇතුළට දානවා. ඒ කියන්නේ ෆ්ලෙයර්ස් පස්සෙන් තමයි මේ සොම්බිස්ලා එන්නේ කියන එක පෙන්නගෙන එයාලා ලස්සන්ට එයාලගේ ෆයිට් සීක්වන්ස් එක ලයිට් අප් කරගන්නවා. ඒ කියන්නේ සොම්බිස්ලා ඇට්‍රැක් කරලා තියෙන ලයිට් එකට කියලා ඒකට පෙන්වනවා මුලින්. පෙන්වනවා මුලින්ම. ඊට පස්සේ තමයි ඒක තියෙන අර අමුතු කහපාට බටර් ලුක් එකක් එක්ක තියෙන ෆයිට් සීන් එක යන්නේ. ඉතින් ඒක මාර ලස්සන්ට අරන් තියෙනවා. ගොඩක් වෙලාවට මේ විෂුවල් ඉෆෙක්ට්ස් එන සීන්ස් ගොඩක් වෙලාවට තියෙන්නේ රෑට. එතකොට අර ගොඩක් කවර් අප්ස් එහෙම කරන්නේ කරන්න ඒක පේන්නේ නැති කරලා නිකන් හංගලා කරන්න පුළුවන් විදියට ඒගොල්ලෝ මාර ඉන්ටෙලිජන්ට් විදියට මේ චිත්‍රපටය කරලා දෙනවා. මං ඒක නිසාම තමයි ඇත්තටම මේ චිත්‍රපටය මාර ආස වුනේ. ඔව් අනිවාර්යෙන් මේක අර මේ කියන්නේ කල්ට් ෆිල්ම් එකක් කියන එක වැරදි නැහැ. කියන්නේ සමහර දෙනෙක් කැමති සමහර දෙනෙක්ට අල්ලන්නේ නැහැ. ඒ වගේ සීන් එකක් තියෙනවා. ඇත්තම ගත්තොත් එහෙම මමත් මේකේ කැමති ගොඩක් දේවල් තියෙනවා. කියන්නේ හැමදෙස්සෙම අපේ ඉන්ට්‍රස්ට් එක තියාගෙන ඉන්නවා. කොයිලාවත් බෝරින් වෙන්නේ නැහැ. හැමදෙස්සෙම මොකක් හරි දෙයක් වෙනවා. හැබැයි ඒත් එක්කම මට තියෙන තව මේක නෙගටිව් එකක් නෙමෙයි. ඉතින් මේකෙදී පර්සනල් මේක මේකේ තියෙන ඒ කියන්නේ මේකේ ඉන්න සමහර කැරක්ටර්ස්ලගේ ඇක්ටිං සමහර තැන්වල පොඩ්ඩක් නිකන් ඕවර් ඩ්‍රමැටික් සීන් දෙක තුනක් තියෙනවා. විශේෂයෙන්ම ක්ලයිමැක්ස් එකේදී. ක්ලයිමැක්ස් කියන්නේ සෝරි විශේෂයෙන්ම එන්ඩින් එකේදී. අපි තින් එන්ඩින් එක ගැන ලොකුට කතා කරන්න බෑ ඇත්තටම. හැබැයි තින් ඒක මම හිතන්නේ කොරියන් සහ ඒ පැත්තේ ඒ නිර්මාණවල තියෙන දෙයක්. ඒක ඕවර් ඩ්‍රමැටික් කියන එක ඕවර් ඉමෝෂනල් කියන ඒ පැත්ත පොඩ්ඩක් වැඩිපුර ඒගොල්ලෝ පෙන්නවා. ඒකදී මං කියවතක ඒක නෙගටිව් එකක් ගන්න නෙමෙයි. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා ඒ අදහස. ඒත් එකම කතා කරනවා මේකේ විලන් ගැන. වා මොකද හිතන්නේ මේකේ විලන් ගැන? අතන විලන් කියනත් බෑ යාට. ඇන්ටගනිස්ට් වගේ පොඩි සීන් නැත්නම් වගේ සීන් නැත්නම් තියෙන. දැන් මේකේ ඇත්තටම අර ප්‍රධාන ඩයල් එක ඉන්නවනේ. කියන්නේ මේකේ අර ලොක්කා වගේ එයා නිකන් පැත්තකට වෙලා ඉන්නේ. එයා මේකට කිසිම සම්බන්ධයක් නැහැ වගේ. හැබැයි අර සෙකන්ඩ් ඉන් කමාන්ඩ් වගේ එක්කන තමයි මේකේ ලොකුවටම ගේම බෑලා ඌ නිකන් කප්පාගෙන. හැබැයි ඌගේ ඇක්ටින් නම් සුපිරි. අනිවාර්යම කියන්නනේ ඌව දැක්ක ගමන් ගහන්නේ. ඒ කියන්නේ ඒ කැරක්ටර් එක හරියටම කාස්ට් කරලා තියෙනවා එතනට. ඒ ඇක්ටර් එයාවයි අර දෙපැත්තම නැති අනිත් එක්ක කියන්නේ අරූටත් නැති ඌටත් නැති එක ඌ සුපිරියට මැක් කරනවා. ඒකින්ද ඒ කැරක්ටර්ස් දෙක නම් සුපිරි. හැබැයි මට අර ප්‍රධාන එක්කෙනා දැක්කම නම් මට කෙලින්ම නිකන් කොමික් බුක් ජෝක වගේ නිකන් පොඩි ගතියකුත් තාම නිකන් ඌ නිකන් ඉන්නේතර ඒ විදියට ඒක. හැබැයි මේ අන්තිම කතාවේ අන්තිමේදී තමයි ඌ උගේ බ්‍රූටැලිටි එක පෙන්වන්න හදන්නේ. හැබැයි එයාට ඒ වෙනකොට මං හිතන්නේ කතාව ඉවර වෙලා ඉවරයි අර එයාගේ මේක පෙන්වන්නේ. හැබැයි හැබැයි අරු එතකොට එයාගේ ඔක්කොම සෙකන්ඩ් ඉන් කමාන්ඩ් එයා පෙන්නලා ඉවර. එයාගේ ඇක්ටිං හැකියාව අරම ඔක්කොමත් එක්ක හැකියාව පෙන්නලා ඉවරයි. නමුත් එයාගේ කැරක්ටර් එක චර්ම සෙට් උනේ නැහැ. ඒ අවුලක් තිබ්බා. චුට්ටක් නිකන් අසාධාරණ විදිහට වැඩයක් කරලා තිබ්බා වගේ මට තේරුණා. ඔව් ඉතින් මේ ෆිල්ම් එකට ඔයා රේටින් එකක් දෙනවද? කීයක් වගේ දෙනවද මේකට? මේක තමයි ලේසි රේටින් එක නෙමෙයි දෙන්නේ. මොකද මේකේ අනිවාර්යම හොඳ දේවල් කීපයක් තියෙනවා. සහ ඉතින් මගේ පර්සනල් ප්‍රෙෆරන්ස් එකට සෙට් වෙන්නේ නැති කීපයක් දේවල් තියෙනවා. හැබැයි අනිවාර්යම කියන්න ඕනේ මේක එන්ජොය් කරන්න පුළුවන් ෆිල්ම් එකක්. කියන්නේ සොම්බි ලයින් වා කියන ඉතින් කොහොමත් එන්ජොය් කරන්න පුළුවන් ෆිල්ම් එකක්. දඩබිඩි ගාලා වෙඩි තියද්දි ඉතින් ආයි පුඩි ආතල්ලෙකුත් එනවා. ඒ වගේ මේකේ ස්ටෝරි එකේ ඉන්ටෙලිජන්ස් එක සහ මේ කියන්නේ කැරක්ටර්ස්ලා අර පොඩි ළමයි දෙන්න එතකොට මේකේ ඉන්න මේන් ඇක්ටර් සහ ඇක්ට්‍රස් ඒගොල්ලන්ගේ පර්ෆෝමන්සස් මේ ඔක්කොම සසඳලා බැලුවම ඔක්කොම අරගෙන බැලුවම මට පුළුවන් මේකට 7.2 වගේ හොඳ රේටින් එකක් දෙන්න. අනිවාර්යයෙන්ම මමත් ඊට ළඟින් යන රේටින් එකක් තමයි ඔළුවේ හිතාගෙන හිටියේ. මම මේ ෆිල්ම් එකට 7.5 වගේ රේටින් එකක් දෙනවා. මොකද මම එන්ජොයි කරනවා වගේම මම මේ ෆිල්ම් එක බලද්දි මම ෆිල්ම් එකක් කරනවා නම් මොනවද මේකෙන් ගන්න ඕන දේවල් මමත් ඉගෙන ගත්තගෙන. මටත් නිකන් අර සොම්බි ෆිල්ම් එකක් කරන්න ඕන වුණොත් ආමුගේ මෙහෙමයි ලයිටින් කරන්න ඕන කියන එක මටත් පොඩි අයිඩියා එකක් ආවා. අනිත් එක තමයි මේකෙන් පේනවා ලොකු දේවල් ඕන් නැහැ ඉන්ටර්නැෂනල් මූවි එකක් කරන්න කියන එක මේකෙන් පෙන්නලා දීලා තියෙනවා. අවේලබල් රිසෝසස් වලින් හොඳ ෆිල්ම් එකක් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි ඉතින් පෙනින්සියුලා අපේ රිව්‍යූ එක.
ඔගොල්ලෝ බලලා තියෙනවා පල්ලෙන් කියන්නේ මොකද මේක මං හිතන්නේ නැහැ ගොඩ දෙනෙක් දන්නවා කියලා මේ ෆිල්ම් එක අනිවාර්යෙන් පල්ලෙන් කියන්නේ ඔගොල්ලෝ බලලා තියෙනවා නම් බලලා ඔයගලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න ඉතින් එහෙනම් අපි තව රිවර්ක් කරගෙන ආයෙත් එන්න ආයෙන්න